අපේ රටේ පුදුමහත් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් වදිමින් ජනතා අයිතිවාසිකම් සුරක්ෂා කිරීම උදෙසා දැවැන්ත පොදුජන මහජන අරගලයක නියලුණු ඒ සිරගත වී සිටි ජනතා විරුවන් හමුවන්නට අද අපි පැමිණිය. බොහොම පැහැදිලි අපේ රටේ මැයි 9 වෙනිදා කළු මැයි දිනයක් බවට පත්කරේ රාජපක්ෂ ප්‍රස්තවාදය, රාජපක්ෂ ම්ලේච්ඡත්වය, රාජපක්ෂ ප්‍රචණ්ඩත්වය, ඒ තුලින් එයාගේ උත්සාහය වුණේ අරගලයේ පදනම සහ අරමුණු ම්ලේච්ඡත්වය හරහා පරාජය කරන්න. නමුත් අද වන විටත් අරගලය කේන්ද්‍රගත වුණු අරමුණු ප්‍රතිපත්තීන් ජීවමානයි, ඒ වගේම රටට උචිතයි, ඒ වගේම අපිත් සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ හැටියට නිරන්තරයෙන්ම අරගලයේ අරමුණුත් සමග එකට හිටගන්නවා. රාජපක්ෂ ම්ලේච්ඡත්වයට, රාජපක්ෂ ත්‍රස්තවාදයට විරුද්ධව කටයුතු කරනවා. ජන මතයට විරුද්ධව ක්‍රියාත්මක වෙන රූකඩ ආණ්ඩුවල කොටස්කරුවන් බවට පත්වන්නට අපි කිසිසේත්ම සූදානම් නැහැ. ජනාධිපති, අගමැති, ඇමති තනතුරු සීනි බෝලවලට ප්‍රතිපත්තිගරුක සමගි ජන බලවේගය කිසිදාක අපේ ජනතාවගේ අරගලෙත් ආත්මය පාවා දෙන්නේ නැහැ. අද රටේ තියෙන ලොකුම විහිළුව තමයි මිනිමැරුම ම්ලේච්ඡත්වය ක්‍රියාත්මක කරපු රාජපක්ෂවරුන් අද නිදහස්. අද ඒ අයට විරුද්ධව කිසිම පරීක්ෂණයක් නැහැ. නමුත් දුක්ගින්න, බඩගින්න, නැතිබැරිකම, ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් අරගලය කරන බොහෝ දෙනා අද රාජපක්ෂ ම්ලේච්ඡ ආණ්ඩුව හිරවාරයට අරගෙන සිරගත කරලා ජනතා අරමුණු පරාජය කරන ම්ලේච්ඡ පාලනයක් ක්‍රියාත්මක කරනවා. තවදුරටත් මෙය ඉදිරියට ඉෂ්ට කරන්නට අපි ඉඩ තබන්නේ නැහැ. සමස්තයක් හැටියට සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ අපිත්, ඒ වගේම අරගල භූමියේ සියලු දෙනා, මේ රටේ පොදුමහත් ජනතාවත් ජාති, ආගම්, කුලමල, පන්ති, පක්ෂ ભેදෙන් තොරව මේ රට විනාශ කරන මේ රජය ප්‍රජාතන්ත්‍රවාදීව පළවා හැරීමේ ඒ ජාතික ව්‍යායාමය අපි ක්‍රියාත්මක කරනවා. අපි කියනවා මේ රූකඩ ආණ්ඩුවේ රූකඩ අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයටත් ජනාධිපතිවරයාට, ඔබලා මේ රටේ ජනතාවගේ ජනමතේ නියෝජනය කරනවා නම් අද හොඳම කාලය එළඹිලා තිබෙනවා ජනමතයට සවන් දෙන්න. අපි අභියෝග කරනවා ඔබ සියලු දෙනාටම වහාම ජනමතයට ඉඩක් ලබා දෙන්න, වහාම ජනමතයට අවස්ථාවක් ලබා දෙන්න. එතකොට රටේ ජනතාව තීන්දුව කරයි, රටේ ප්‍රශ්න විසඳන්නට පුළුවන් හොඳම කණ්ඩායම, ප්‍රශස්තම කණ්ඩායම කොතනද මේ රට ගොඩගන්නා වූ ප්‍රතිපත්තිමාලාව මාර්ග සිතීම තියෙන්නේ කියන එක ගැන රටේ ජනතාව තීන්දුව කරා. අපි දැක්ක 9 වෙනිදා ගෝල් පේස් වලට ගිහ ඔබතුමාට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න උනා. අද ඔබතුමා ඔවුන්ව බලන්න වෙත් තියෙනවා. මොකක්ද හිතන්නේ දැන් මේක? ඒක තමයි සජිත් ප්‍රේමදාසගේ දර්ශනය සහ ප්‍රතිපත්තිය. තවත් එක් කාරණයක්, මනුෂ්‍යත්වය, මානුෂීයත්වය සහ අපි අපේ මූලික අරමුණු වලින් අපි බැහැර වෙන්නේ නැහැ. අපේ මූලික අරමුණ තමයි රටේ ජනතාව ජීවත් කරවීම. ඒ නිසා ඇත්ත වශයෙන්ම කිසිම කෙනෙකුගේ ප්‍රචණ්ඩත්වයට පොදු ජන හඬ යටපත් කරන්න බෑනේ. ඒ වගේම කිසිම ප්‍රචණ්ඩත්වයකට අපේ මනුස්සකම යටපත් කරන්නත් බෑ. ඒ වගේම මේ වෙති බරපතල විතර ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා තියෙනවා දරාගත නොහැකි විදිහට. ඔබතුමා විපක්ෂනායකයෝ විදිහට මොකද්ද දකින්නේ සහ ඔබතුමාලගේ භූමිකාව මොකද්ද මේ කාරණේ සම්බන්ධයෙන්?
අපේ භූමිකාව අලුත් වරමක් තුල රටේ පාලනය ජනතාවගෙන් ඉල්ලීම. එහෙම නැතුව හොරුත් එක්ක එකට වාඩි වෙලා හොර ආණ්ඩුවක් තුල ඩොලර් ගරන්න අපි සූදානම් නැහැ. මිනිස්සු පෝලිං වල වද විඳිනවා. පාලකයෝ ඩොලර් ගරනවා. ඒ ඩොලර් ගරීමේ ඒ මහා ජාතික මංකොල්ලයට අපි සූදානම්. අපි සූදානම් රටේ වගකීම බාර ගන්න. ඒ වගකීම බාරගන්නේ සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ 113 කුත් එක්ක. එහෙම නැතුව මේ නිකන් తాවකාලික වටවාගත්ත රූකඩ ආණ්ඩු ක්‍රමයකට යන්නට අපි සූදානම් නැහැ. ඔබතුමාට හැකියාව තියෙනවා ඉන්ද්‍ර මිල අඩු කරලා ජනතාවට සහන ලබා දෙන්න. ඔබතුමාට හැකියාව තියෙනවාද ඉන්ද්‍ර මිල අඩු කරලා ජනතාවට සහන ලබා දෙන්න? මගෙත් අපෙත් සමගි ජන බලවේගෙත් හැකියාව හොඳට ඔබතුමන්ලට බලා ගන්න පුළුවන්. විපක්ෂයක් හැටියට අපි කරලා තියෙන වැඩ කටයුතු දිහා බැලුවහම හුස්ම වැඩසටහන තුළින් ලක්ෂ 1406ක් මිලියන 140.6ක ජීවිත බේරා ගන්නා වූ රෝහල් උපකරණ රෝහල් 50කට ලබා දීලා තියෙනවා. මම ඔබතුමාගෙන් අහන්න කැමති නිදහසෙන් පස්සේ මොන විපක්ෂයද එහෙම කරලා තියෙන්නේ? සක්වල වැඩසටහන තුළින් පාසල් 22කට ලක්ෂ 180කට වැඩි තොරතුරු තාක්ෂණ උපකරණ සහ සුහුරු පුවරු ලබා දෙලා තිබෙනවා. මම ඔබතුමාගෙන් අහන්න කැමති නිදහසෙන් පස්සේ රජයේ අරමුදල් වලින් බැහැරව කවුද එහෙම කරලා තියෙන්නේ? රජයේ පාසල් 33කට ලක්ෂ 1500ක් මිලියන 150ක් වටිනා බස් රථ පරිත්‍යාග කරලා CWW කණ්ණංගර ශ්‍රීමතානන්ගේ නිදහස් අධ්‍යාපන සංකල්පය අපි ශක්තිමත් කරලා තියෙනවා. අපි අහනවා ඔබතුමාගෙන් නිදහසෙන් පස්සේ මොන විපක්ෂයද එහෙම කරලා තියෙන්නේ කියලා. විපක්ෂයේ ඉඳගෙන මෙහෙම කරා නම් ආණ්ඩු පක්ෂය ලැබුණාම කොයි විදියට කටයුතු කරයිද කියන එක රටේ ජනතාවට තීන්දුව කරන්න අවස්ථාව ලබා දෙන්න. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.